වෙන්නේ අද මේ will be shall be කියන්නේ අනාගත කාලයේ වාක්‍යයක් කොහොමද ප්‍රශ්නයකට නිර්මාණය කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් හදන්නේ නැත්නම් කතා කරන්නේ කොහොමද කියලා ලියන්නේ තේරුම් ගන්න කොහොමද කියලා පැහැදිලි කරන්නයි හදන්නේ. එතකොට අපේ ඔයාලා නිර්මාණය කරලා ඇති සමහර විට මේකට කැමැත්තක් දක්වපු අය කම්මැලි නොවුණු අය අපේ ඉස්සලා වාක්‍ය හතරක් ඇති නෙගටිව් කරලා ඇති අපි ඒක සාකච්ඡා කරලම ප්‍රශ්න වලට යමු. එහෙමනම් බලන්න ඇය ලස්සනයි ලස්සන වෙයි කියලා කිව්වා ඇය ලස්සන වෙන්නේ නැති වෙයි. එහෙනම් ඒක අපි කොහොමද කියන්නේ she will not be beautiful. She will not be beautiful. ඔයාලා බලන්න එහෙම ලියවද නැත්නම් මතකයෙන් ඔයාලට හැකි පමණින් වාක්‍ය නිර්මාණය කරාද කියන එක හරි බලන්න පුළුවන් වුණාද කියලා. ඊට පස්සේ ඇය ගුරුවරියක් වේවි. ඇය ගුරුවරයක් වෙන්නේ නැති වෙයි. නේද? අපි නැති යන අර්ථය කියන්නේ ආකාරයට. එහෙනම් she will කොතනට not එකතු කරන්නේ මෙතනට නේද? එහෙනම් she will not be a teacher. She will not be a teacher. තව වාක්‍යයක් අපි කතා කරලා තිබ්බවලට own ගේට්ටුව ළඟ ඉඳී එහෙනම් own ගේට්ටුව ළඟ ඉන්නේ නැති වෙයි කියලා කියන්න ඕනේ. එහෙනම් ඒක අපි කොහොමද කියන්නේ? They will not be near the gate. They will not be near the gate. තව වාක්‍යයක් අපි තිබ්බා ඔහු අත්තේ ඉඳී. දැන් අපිට කියන්න ඕනේ ඔහු අත්තේ ඉන්නේ නැති වෙයි. ඔයාලා නැති යනත්තේ බලන්න ওই විදිහට නිර්මාණය කරාද කියලා. එහෙනම් he will not be in the garden. ඔන්න ඔය ආකාරයට අපි නැත යන අර්ථය නිර්මාණය කරන ආකාරය වලට කරලා තියෙනවා නම් ගෙදරදී ඒ වාක්‍ය ටික නිවැරදි කරලා බලන්න. මම ඒක නැවත අපි ඉංග්‍රීසි වලින් ලියන්නේ නැහැ. ඔයාලට දැන් මම හිතනවා ටිකක් අවබෝධය තියෙන නිසාවෙන්. එහෙමනම් අපි බලමු අද කොයි ආකාරද වාක්‍ය ප්‍රශ්න කරන්න කියලා. ඊට පස්සේ අපි බලන්න කොහොමද මේ ප්‍රශ්නයක් කරන්න කියලා. පළවෙනි වාක්‍ය අපේ තිබ්බා මම ගෙදර ඉඳි නේද? අපේ වාක්‍ය තිබ්බේ මොකද්ද? මම ගෙදර ඉඳි. දැන් අපිට කියන්න ඕනේ මම ගෙදර ඉඳි මම ගෙදර ඉන්නේ නැති වෙයි මම ගෙදර ඉඳීද නැත්නම් අපි ගෙදර ඉඳීද ඔවුන් ගෙදර ඉඳීද ඒ ආකාරයට නැත්නම් අම්මා ගෙදර ඉඳීද නේද? ගුරුවරයා ගෙදර ඉඳීද? ඔය ආකාරයට ප්‍රශ්නයක් හදන්නයි ඕනේ. එහෙනම් දැන් නමුත් අපි මෙතන මම ගෙදර ඉඳී කියලා තිබ්බ නිසා අපි හදලා ගමු. කොහොමද අපි දැන් දන්නවනේ I shall be at home නේ මම ගෙදර ඉඳී. දැන් මම ගෙදර ඉන්නේ නැති වෙයි කියනකොට අපි කොහොමද ආවේ? I shall not be at home. එහෙනම් දැන් අපි ප්‍රශ්නයක් කරන්නයි හදන්නේ. ප්‍රශ්නයක් කරනකොට කරන්නේ මතක තියාගන්න හොඳට. ඒ කියන්නේ මේ shall be will be නේ අපිට අනාගත කාලේ තියෙන. මොකද එයාලගෙන් අපිට පළවෙනිටම හම්බෙන helping verb එක තමයි අපි ප්‍රශ්න කරන්න ගන්න. අපි නෑ කියන්නත් ගත්තේ දැන් shall ළඟට තමයි not එකතු කරේ. නේද? shall be not එහෙම උන්නේ නේද? ඒ නිසා shall not be වුණා. එහෙනම් will not be වුණා. එහෙනම් අපිට පළවෙනිට හම්බෙන helping verb තමයි shall will කියන ඒවා. ඒවා අපි වාක්‍යයේ ප්‍රශ්න කරනකොට මුලට ගන්නවා. එහෙනම් දැන් බලන්න මෙන්න මේක. මේ මම ප්‍රශ්න කරන හැටි දැන් මේ කියන්නේ. දැන් මෙන්න මේ කියන helping verb එක ගේන්න ඕනේ වාක්‍යයේ කොහෙටද? මුලට. මුලට ගත්තාම ඔන්න shall කියන එකනේ දැන් තියෙන්නේ නේද? shall ගත්තා. දැන් shall ගත්ත ගමන් ඊළඟට කවුද ඉන්නේ? I නේද ඉන්නේ? I ඉන්න ඕන shall I. shall I ඊළඟට කවුද ඉන්නේ? B. B අමතක කරන්න බෑ. යා එතන ඉන්න ඕනේ. එහෙනම් shall I be at home. at home මේ බලන්නකෝ. shall කියන එක වාක්‍ය මුලට ගත්තා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න දන්නවා අපි helping verb එක වාක්‍ය මුලට ගේන්න ඕනේ කියලා. එහෙනම් shall ඊළඟ subject එකේ ඉන්න ඕනේ. I ඊළඟ අනිවාර්යයෙන්ම දන්නවා B මෙතන ඉන්න ඕනේ. B තිබ්බ නැත්නම් මේ වාක්‍ය වැරදෙනවා. එහෙනම් B form එකේ වාක්‍යයක් උත් නෙමෙයි කොහෙටවත් නැති වාක්‍යයක් නිර්මාණය වෙනවා. එහෙනම් shall I be at home වෙනවා. ඊළඟ වාක්‍ය තිබ්බා ඇය කුරිරු වෙයි නේද? ඇය කුරිරු වෙයි. එහෙනම් ඒක අපි කොහොමද කිව්වේ? she will be cruel කියලා කිව්වනේ නේද? she will be cruel. ඇය කුරිරු වෙන්නේ නැති වෙයි. she will not be cruel වුණා. එහෙනම් දැන් ඇය කුරිරු වෙයිද කියලා අහන්න ඕනේ. මොකද්ද අපි කරන්න ඕනේ? එහෙනම් will කියන helping verb එක කියනවා වාක්‍ය කොහෙටද? ඔන්න මුලට ගෙනියනවා නේද? ඔන්න බිල් ගත්තා. බිල් එක ගත්තාම කවුරු ගැනද කියන්නේ? ඇය ගැනනේ. ඇයනේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ. එහෙනම් බිල් ශ්‍රී දැන් කවුද ඉන්නේ? මේ බි ඉන්නව නේද? මෙයාව අමතක වෙයි. එයා අමතක කරගන්න එපා. එහෙනම් බිල් ශ්‍රී බි cruel කියලා නිර්මාණය වෙනවා. එහෙනම් බිල් ශ්‍රී බි cruel. ඇය දරුණු වෙයිද? නේද? කොනේතක් හුරිරු වෙයිද? තව අපේ තිබ්බා ඔහු අසරණ වෙයි. ඔහු අසරණ වෙයි. දැන් අපි කතා කරමු නේද? ලියන එක දැන් ටික ටික අපිට මේ පුළුවන් වෙනවා අවබෝධ කරගන්න. පුළුවන් නේ දැන් කතා කරමු අපි. එහෙනම් ඔහු අසරණ වෙයි. දැන් අපි කොහොමද කියව ඔහු අසරණ වෙයි කියලා? එහෙනම් will ඔහු අසරණ වෙයි. He will be helpless කිව්වා නේද? He will be helpless වුණා. දැන් ඔහු අසරණ වෙන්නේ නැති වෙයි කියලා කියන්නේ. එහෙනම් කොහොමද අපි කියන්නේ? He will not නැත්නම් won't කියලා කියන්න පුළුවන්. He will not be helpless. දැන් අපි ප්‍රශ්නයක් අහන්න. ඔහු අසරණ වෙයිද? එහෙනම් ඔහු අසරණ වෙයිද කියනකොට දන්නවා helping verb එක වාක්‍යයේ මුලට ගන්න. එහෙනම් will කියන එක තමයි නේද අපිට මුලට එන්නේ. එහෙනම් will වලින් පස්සේ subject එකනේ එන්නේ. එහෙනම් will he be helpless? Will he be helpless? ඊළඟ තව අපේ වාක්‍යයක් තිබ්බා ඔවුන් එතන ඉඳී. ඔවුන් එතන ඉඳී. දැන් අපට ඕනේ ඔවුන් එතන ඉඳී කියලා දන්නවනේ. කොහොමද අපි කියන්නේ? දැන් ඉන්නවා කියන්න දන්නවා, හිටියා කියන්න දන්නවා, ඉඳී කියන්නත් දන්නවා. එහෙනම් he will they ඔවුන් නේද තිබ්බේ. එහෙනම් they will be there. They will be there. ඔවුන් එතන ඉඳී. දැන් එතන ඔවුන් එතන ඉන්නේ නැති වෙයි කියනකොට මොකද කරන්නේ අපි? They will ළඟට මොකද කරන්නේ? Not එකතු කරන්නේ. They will not be there. They won't කියලා කෙටි කරන්න පුළුවන්. They won't be there. ඔවුන් එතන ඉන්නේ නැති වෙයි. දැන් ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ඔවුන් එතන ඉඳීද? කොහොමද එහෙනම් අහන්නේ? Will කියන එක ගේන්න වාක්‍යයේ මුලට. එහෙනම් will they කවුද ඉන්නේ? be කියන කෙනා ඉන්නව නේද? අමතක වෙයි. එහෙනම් will they be there? Will they be there? ඔවුන් එතන ඉඳීද? තව ඊට පස්සේ අපේ වාක්‍යයක් තිබ්බා ඔවුන් ආඩම්බර වෙයි. ඔවුන් ආඩම්බර වෙයි. ඔවුන් ආඩම්බර වෙන්නේ නැති වෙයි. ඔවුන් ආඩම්බර වෙයිද කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙනම් කොහොමද අහන්නේ? ඔවුන් ආඩම්බර වෙයි කියලා කොහොමද ඔයාලා කිව්වේ? They will be proud. They will be proud. ඔවුන් ආඩම්බර වෙන්නේ නැති වෙයි කියලා කොහොමද එහෙනම් කිව්වේ? They will not be proud. They won't be proud කියලා කියන්නත් පුළුවන් කෙටි කරලා. එහෙනම් ප්‍රශ්නයක් අහනවා මොකද්ද කරන්නේ? helping verb එක කියන වාක්‍යයේ මුලට. එහෙනම් will they කවුද ඉන්නේ? proud එහෙම කියලා කියනවද? නෑ නේද? අපි will they කියලා තව මොනවා හරි අඩුවක් තියෙනවා. නම් be එක නෑ නේද? නම් will they be proud? ඔන්න ඔවුන් ආඩම්බර වෙයිද? ඔන්න ඔය ආකාරයට අපි ප්‍රශ්නාර්ථය කතා කරන්නේ. එතකොට ඔයාලට බලන්න අර වාක්‍ය හතරක් අපි දීලා තියෙනවනේ. අන්න ඒ වාක්‍ය හතර ඒ කියන්නේ ඇය ලස්සන වෙයි, ඊළඟට ඇය ගුරුවරියක් වේවි, ඔවුන් ගේට්ටුව ළඟ ඉඳී, ඔහු වත්තේ ඉඳී. ඔන්න ඔය කියන වාක්‍ය හතර ඔයාලා බලන්න ප්‍රශ්න වලට හදලා ලියලා හෝ මතකයෙන් හෝ අවබෝධයෙන් එතන බලන්න පුළුවන්ද කියලා මම නම් හිතනවා. ওই වීඩියෝ ටික හරියට බලාගෙන ආවනම් ඕක අපහසුයක් නෑ, ලියන්නේ නැතුව අපිට හිතලා හදාගන්න පුළුවන් කියන එක. එහෙමනම් අපි අවසාන B form එක කියන්නේ මේ ලොකු පාඩමක් තුලව ගෙනාවේ අපි වීඩියෝ කීපයක්ම ගෙනාවා වලට කොහොම හරි මේක සරලව යම් කිසි මට්ටමින් මම කියවනේ මම උගන්වන්නේ පුළුවන් යම් කිසි දෙයක් කියන්නේ භාෂාව පුළුවන් අයට නෙවෙයිනේ, අපිට පුළුවන් අයට නෙවෙයි මම මේක ફોકસ කරලා තියෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැයි කියලා අවබෝධයක් නැහැ, මේක තේරෙන්නේ නැහැ කියලා ඉන්න, ගොඩාක්ම දුර්වලයි කියලා, මේකට ආසාවක් නැහැ කියලා ඉන්න අයට කැමැත්තක් කුටියක් ඇති කරලා කොහොම හරි භාෂාව යම්කිසි මට්ටමකින් අවබෝධයක් ලබා ගන්නට තමයි මම මේ කියන පාඩම් මාලාව අරගෙන යන්නේ. ඒ නිසා මුල ඉඳන් බලන්න විශ්වාස කරනවා. මුල ඉඳන් බැලුවා නම් ටිකක් හරි ඔයාලට නිර්මාණය කරගන්න වාක්‍යයක් මේ පුළුවන් කියන එක මේ B පවුල තුල. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන අවසානම එක කතා කරන් තියෙන B පවුලත් එක්ක නැත්නම් ප්‍රශ්නාර්ථය. එහෙමනම් ඔයාලා කරලා තියන්න අර වාක්‍ය හතර කරලා අපි ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා